විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්තුවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු සියලු දෙනා ඒකට සහභාගි වුණා. එතෙන්දි තීන්දුවක් ගත්තා, යෝජනාවක් ආවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට විපක්ෂ නායකකම ලබා දිය යුතුයි කියලා. ඒ යෝජනාවට කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. ඒ අනුව, ඒ යෝජනාව අනුව ඉදිරියේදී කටයුතු කෙරෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට එතෙන්දි ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ 103ක් තියෙන කට්ටිය තව 10ක් හොයනවා, 101ක් තියෙන කට්ටියත් කල්පනා කරගන්න, අපි අපේ එකමුතුභාවයෙන් ගියොත් අපිට විශේෂයෙන්ම ඉදිරි අනාගතයේදී අපේ ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කරන්න ඉතාමත්ම පහසු වෙනවා. ඒ නිසා එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමග සමගිව විශේෂයෙන්ම ඒ කාර්ය සඳහා නායකත්වය ඒ දෙදෙනාගේම නායකත්වයට ඉදිරියේදී කටයුතු කරන්න තීන්දුව කරා. ඒ අනුව අතීතාත්ම සාර්ථක විපක්ෂ රැස්වීමක් පවත්වලා ඒ පිළිබඳ අපි එකඟතාවයකට ආවා. එතකොට තව මාස 9කින් මේ රටේ අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණය පවත්වන්න ඕන. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන්න ඕන ජනාධිපති මැතිවරණය. අද දෙසැම්බර් මාසයේ මේ වන විට දෙසැම්බර් මාසයේ 18 වෙනිදා දක්වා අද දිනේ දින 12කට 13කට පස්සේ ඉන්නේ ජනවාරි මාසේ. ජනවාරි මාසේ ඉඳලා මාස 9ක් කියන්නේ සැප්තැම්බර් මාසේ. සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන්න වෙනවා මේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති මැතිවරණය. එතකොට ඒ ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සියලුම පක්ෂ ඒකරාශි කරලා පුළුල් වශයෙන් සන්ධානය තියෙන්නේ අපේ ගාව. විශේෂයෙන්ම පුළුල් සන්ධානයක් අපේ ගාව දැනට තියෙනවා. ඒකෙන් දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස් පක්ෂය, ඒ වගේම අනිකුත් ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඇතුළු, තොණ්ඩමන් මැතිතුමා ඇතුළු ඒ සියලුම දේශපාලන පක්ෂවල එකතුවෙන් ඒ පුළුල් පෙරමුණක් හැටියට අපි යන්න.